පොළොන්නරුවට බලපෑ දැඩි වේලී කාල ගුණ තත්ත්වයක් සමග හිඟුරක්කොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පළුවත්න අමාරියාගල වැවේ ජලය මෙවන විට සම්පූර්ණයෙන්ම සිඳී ගොස් තිබෙනවා. වෙලා තියෙනහන් බඩට බත් නැහැ කිම් බඩට හුලන් තමයි. වැව් ජලය පරිහරණය කරන ජනතාව මේ නිසා දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි වාර්තා වුණේ. පළුවත්න වැව යටතේ ගොවීන් මෙවර විවක කටයුතු සිදු කර තිබුණත් ජලය නැතිකම හමුවේ ඔවුන් දැඩි අසිරුතාවයකට පත්ව සිටියා. දින ආදායම මේ තියෙන්නේ. වේලිල දැන් මාස ගාණක් වැස්සක් නැතුව තිබිලා. වේලිච්ච එකේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ මේ බලන්න. මේ පස් කුටි බලන්න මේවා මේ අවුරුද්ද කිම් වතුර දැකලා නැහැ වගේ නේ තියෙන්නේ. අරුතෙන් කොවිතන පටන් ගන්න දේවල්ලා තේ කීයක්වත් නැහැ. ජීවත් වෙන්න එහෙන් විදිහක් නැහැ දැන්. බොයිතම්පත් විනාශු වුණා. දැන් සතෙකුටවත් බඳ වතුර ටිකක් නැහැ. වැය සම්පූර්ණ වතුර හිඳිලා තියෙන්නේ. උඩ වලේ කට්ටිය මේ හරත් ඇතාරියා අපි කලින්ට ඇතාරියා මේ ගොයම. මරණර පස්සේ වතුර නැතුව නේගේ අත්තන්නක් ගන්නම් බැරි වුණා. අලිය පහරපු එක. ඉතින් මේව තමයි ඉතින් අපිට බල බලා ඉන්න වෙලා තියෙන්නේ. නියංගෙන් අපට හම්බෙච්ච දේවලේ වසර 30ක් පමණ පැරණි මෙම අමාරියාගල වැව මේ දක්වා ප්‍රතිසංස්කරණය කර නැති බවයි ගොබ ජනතාව චෝදනා කළේ. මේක පොඩ්ඩක් යට කරලා ජඹුරු කරලා අපිට දුන්නා නම් ඔය බල්ට් එක හරි ගැස්සලා පින් සිද්ධ වෙන වැඩක් ඉතින්. මේක අපේ වැව ඉඩපාඩු නැහැ මදි පොඩි ම වැවක් තියෙන්නේ. නුවරඑළිය කටුමාන ප්‍රදේශයේ වැව් ජලයෙන් අඩක් ඌව පරණගම ප්‍රදේශයේ ගොවියන්ට නිකුත් කිරීමට එරෙහිව කටුමාන ගොවි සමිති සහ ප්‍රදේශවාසීන් සිය විරෝධය පළ කළා. සතියකට වරක් ජල මුරයක් මෙලෙස ඌව පරණගම ප්‍රදේශයට නිකුත් කළොත් කටුමාන ප්‍රදේශයේ ජල අර්බුදයක් ඇතිවන බවයි ඔවුන් පවසන්නේ. අද දවසේ මේ වතුරු පාර අරින්න එකට අපි කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. මොනම විදියකින්වත් මේ වතුරු පාර අරින්න දෙන්නේ නැහැ. පොලිසිය නෙමෙයි එතනින් එහා මිනිස්සු ආවත් අපි මේ වතුරු පාර අද අරින්නේ නැහැ. ඒ මොකුත් නෙමෙයි මේ වතුරු පාර ඇරියට පස්සේ අලුත දාපු භෝග තියෙනවා මේ ගම්මානේ පවුල් 80ක් 90ක් විතර මේ වතුර ටිකෙන් ජීවත් වෙනවා. භෝග වලට වතුර දානවා. මෙතනින් එහාට මේක අද ඇරියොතින් එහෙම මේ වැව් බන්ට් එක පිරෙන්න තව දවස් 10ක් 15ක් යනවා. ඒ දවස් 10ක් 15ක් යනකොට අපි දාලා තියෙන භෝග වලට කවුද වගේ කියන්නේ? ගොවි සංවිධානයේ කිසිම කෙනෙක් මේ සම්බන්ධව දැනුවත් නැහැ. එම නිසා අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලලා සිටිනවා නැවත සාකච්ඡාවට කැඳවීමෙන් පසුව ඔයගොල්ලන්ගේ තීරණ ගන්න ලෙස. වියලි කලකුණේ හමුවේ මෙවන විට සිඳියමින් නැති උඩවලවේ ජලාශයේ රොන්මඩ ඉවත් කිරීමට පියවර ගත යුතු බව ගොවීන් පසුගියදා ප්‍රකාශ කළා. එම යෝජනාවට අනුව එම වැඩපිළිවෙල ගැන වූ සාකච්ඡාවක් මහවැලි අමාත්‍යාංශයේදී පැවැත්වුණා. දැනට උඩවලවේ ජලාශයෙන් රොන්මඩ ඉවත් කරන්නේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්. මේ අතර බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් වැසි තිබුණ බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර මඩකලපුව සහ මුලදෙවන දිස්ත්‍රික්කවලටත් අද දින වැසි ලැබෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. කැලණිකඟේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලටත් ඊයේ වැසි ලැබී තිබුණා. යටියන්තොට, තනකොළවත්ත, කිතුල්ගල, ගිනිගත්හේන සහ කලුගල යන ප්‍රදේශවලට ඊයේ තද වැසි ලැබුණු බවයි වාර්තා වුණේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.